kusal no kirimat, kusal kirimat, seta pirisidu karaganimat, siyalu buduwarunge anusasana wanneyai, mulu buddha dharmaya kati kota dakwana dhammapada kathawa, obata mataka athai sitai. Mema gathave siyalu akusal no kirime yanna, weradi deewalin welakime yannata, kusal kirime yannata anurupa wei. Ese situ kala Budu dhamin wisal korsak ketulat wani acar dharma wad bau pene. Acar dharma sandaha baudyan wana apatara bhavita wana wacana shila yanai. Baudya ku visin samadhan vi raksa kalahaki shila prabeda pahaki. Meyatarin baudya visin nitya vasen rekiyutu shila ya panca shila wani ya. බෞද්ධයන්ට පංචශීලයේ සමාදන් වීමට නියෝග කරන්නේ නැත. එය බෞද්ධ ශීලයේ ඇති විශේෂ ලක්ෂණයකි. බෞද්ධයෝ තමන්ටම සිල්පද රකිනා බවට පොරොන්දු වෙති. පංචශීල රකිනා බෞද්ධයෝ උපාසක උපාසිකාවෝ යන ගෞරවනාමයට උරුමකම් කියන්නෝය. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම සහ සුරාපානය යන මේ වැරදි පහේ මිනිසා යෙදෙන්නේ කම්සප විදිමින් ඉඳුරන් පිනවීමට ඇති කැමැත්ත නිසාය. යුක්තියෙන් එය කළ නොහැකි වූ විට අයුක්තියෙන් හෝ කිරීමට මිනිස්සු පෙළඹෙති. උපාසක උපාසිකාවනි, ඔබතුමාලා මෙවන් වැරදි වලට දායක වී තිබේද? ඒ හද සාක්ෂියට බාර කරමු. ප්‍රාණඝාතයෙන් වෙන්වීම පංචශීල ප්‍රතිපත්තියේ පළමු වන ශික්ෂාපදයයි. මේ රැකීමෙන් සෑම දිනකටම ජීවත් වීමේ අයිතිය තහවුරු වේ. වෙනත් කෙනෙකු විසින් තමන් මරණ ලැබෙතැයි සැකෙන් ජීවත් වීමට සිදු වූ එයද කෙනෙකුට දුකක් වනු ඇත. මූලික මිනිස් අයිතිවාසිකමක් වන ජීවත් වීමේ අයිතිය තහවුරු වීමට නම් සියලු දෙනාම ප්‍රාණඝාතයෙන් වෙන්වීමට එකඟ විය යුතුය. මිනිසාට පමණක් නොව මුළු සත්ව වර්ගයාටම ජීවත් වීමේ අයිතිය තහවුරු විය යුතුය. බුදුදහම එවන්නේ සර්වලෝකහිතානුකම්පික වූ දහමකි. සුපින්වත් බෞද්ධයනි, අද මේ පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධ සමාජය තුළින් බැහැරනවන්නේද? දිව පිනවීමේ තෘෂ්ණාව නිසා අනුකුගේ මස් කෑමට නොපෙළඹෙන්නේද? නැතිනම් ඒ මස් විකුණා ලැබෙන මුදලින් ඉතුරන් පිනවීමට වෙනත් දෙයක් ලබා නොගන්නේද? කෙනෙක් විනෝදේ සඳහාද සතුන් නොමරන්නේද? ඔබට තේරුම් ගත නොහැකි දේ පිළිකුලෙන් හෝ ඔබ නිත ඉදිරිපිට දිගහැරීමටයි. මවකට පියෙකුට දරුවන් නොවුන්ගේ වටිනාම සම්පතයි. මෙය මිනිස් සත්ව කියා ප්‍රභේද කළ හැකිද? මේ කුකුළු පැටවුන් උන්ගේ මව්පියන්ට සම්පතකි. මේ දරුවන් ඔබට සම්පතක් වනවා සේම. ඒත් මෙසේ පෙළගස්වා මේ කුකුළු පැටවුන්
ක්‍රීඩාවක් කර විනෝද වීමට අවස්ථාව ලබා දී ඇති ආකාරයද ඔබ මේ දකින්නේ නැත. ඒ විලාපනදෙන් අපට ඇසෙන්නේ මේ දරුවන්ද අමු අමුවේම අඹරා ඔබගේ ආහාර වේල රසවත් කරන චිකන් සුප් කැටයක් වීමේ කතාවයි. අමුවමේ මොහොතවල් කපා පාද කපා මුන්ගේ කාණේ නිරුද්ධ කර ප්‍රණීත සුප් කැට බවට පත්වන්නේ මිනිසුන්ටද නොමිනිසුන්ටද? මිනිසුනේ බෞද්ධයන් වූ අපට මේවා අකපනවන්නේද? මේ පහර කන කුකුළු පොව්වන් මෙසේ දසවද විඳින්නේ නොඑක් ආකාරයට රහ මෙරෙක් කරමින් ඔබගේ දිව පිනවන ආහාරයක් වන්නට නොවේද? සිතන්න, ඒ ආහාරයෙන් ලබන මිහිර ඔබට දුන්නේ ඒ අහිංසක සතුන් අමීරු කටුක වේදනාවන් කොපමණ විඳ දරාද? මේ කුකුරු පෝතකයන් අමුණන්නේ කුකුරු දාමයන් ගොඩනගන්නද? නැත. අමු අමුවේම ශරීර කොටස් වෙන් කර ගැනීමෙන් රස මිහිරේ වැඩි බවක් ඇතැයි කියන නොමිසුන්ගේ වමනාවන් අපේක්ෂාවන් සාක්ෂාත් කරන්නට අමු අමුවේම සිරු කොටස් ඉවත් කිරීමටයි. දසුන් දකින ඔබගේ ආහාර වේලට මින්පසු මෙවන් රහමෙරෙක් කර ගැනීමට සිත කියන්නේද? එපමණක්ද ඔබ මේ දකින්නේ ගිනියම් වූ වාෂ්පයේ ඔබවා ප්‍රාණේ නිරුද්ධ කරන කුකුළු නාම්බන් සංචුවක්? මේ ස්ත්‍රිය මේ කිහිලි ගන්වාගෙන යන කුකුළු නාම්බා නිදහසේ ඇවිදිමින් කකා බිබී ශරීරය පෝෂණය කරගෙන තිබෙන ආකාරය බලන්න. තමරෙහි නායක කුණවන්නේද මේ කුකුළු පොව්වා? ඒත් බලන්න මේ නොමිනිස් ගැහණිය මේ කුකුලාට කරන අපරාධය. දන් ගෙඩිය මත තැබූ මේ කුකුළු නාම්බා ඝාතනය කිරීමට කිසිම පිළිකුලක් නැතිව ක්‍රියා කරන මේ කාන්තාව මවක්